විශේෂයෙන්ම අද වැනි වැලන්ටයින් වැනි දිනයක තරුණ පිරිස් මුලා කරමින් මේ ආකාරයට විවිධ ස්ථානවල සාද සංවිධානය කරමින් ඒවායේ විෂ මද්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට පුද්ගලයන් සංවිධානය වී සිටිය හැකි. එනිසා අපේ සියලුම පොලිස් ස්ථානවල දිවයිනේ පොලිස් ස්ථානවල සියලුම ස්ථාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා. ඔවුන්ගේ වසම්වල යම් මෙවැනි ආකාරයේ සැක සහිත විශේෂයෙන්ම විෂ මද්ද්‍රව්‍ය භාවිතා කරමින් කටයුතු කරන්නට සූදානම් වෙන යම් සාද තිබෙනවා නම් එවැනි සාද තිබෙනවා නම් ඒ වගේම යම් අයථා ක්‍රමවලට මෙව ජාවාරම් වලට යෙදෙන සැකකටයුතු ස්ථාන සූදානම් වෙමින් පවතිනවා නම් එවැනි ස්ථාන වැටලීම් කරන්න කියන දැනුම් දීම සිදු කර තිබෙනවා. ඒ වගේම එම පොලිස් ස්ථාන වලට අනුයුක්තව සිටින ඒ වගේම ප්‍රදේශ වලට අනුයුක්තව සිටින බුද්ධ නිලධාරීන්ට පොලිස් බුද්ධ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එවැනි තොරතුරු සොයා බලා කඩනමින් ස්ථාපතිවරයාට දැනුම් දෙන ලෙස ඒ වගේම එවැනි ස්ථාන වැටලීම් සිදු කරන ලෙස විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් අපි අද දින ඉල්ලා සිටිනවා ඔබගේ දුවා දරුවන් අද ඔබගේ තරුණ දුවා දරුවන් අද දවසේ කොහෙද යන්නේ මොනවද කරන්නේ කියන කාරණේ පිළිබඳ අවධානයෙන් ඉන්න ඔවුන් බොහෝ වෙලාවට මෙවැනි ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්විය හැකි. ඒ වගේම මෙවැනි ජාවාරම් සිදුවන මද්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන ස්ථානවලට ගොස් අනවශ්‍ය කරදරවල ඔවුන් පැටලිය හැකි. ඒ වගේම ඔබද අනවශ්‍ය ගැටලු වලට මුහුණ පා හැකි. ඒ නිසා මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ විනෝදවන්න. නමුත් ඔබගේ සීමාව ඔබ හඳුනා ගන්න. ඔබ යන ස්ථානය කුමක්ද? ඒ විශ්වාසවන්ත තැනක්ද? ඒ නිසා එවැනි අවබෝධයකින් කටයුතු කරන්න. මෙවැනි විෂ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වලකින්න කියන ඉල්ලීමත් අපි ඉටු කරන ලබනවා. මොකද පොලිසිය අද දිනේ පුරාම ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන ලබනවා. නමුත් විශේෂයෙන්ම අද දිනේ පුරාම මෙවැනි ආකාරයේ අයථා සිදුවීම් මේ වගේම මෙවැනි විෂ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ යම් යම් සංවිධානාත්මක කාර්යයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බව සහ එමෙනි ස්ථාන වැටලීම් සිදු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා.